ශ්‍රී ලංකාවේ හොඳම සෞඛ්‍ය රක්ෂණය Soft Logic Life. අඩුපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදු කළ උකුසු කතාව කතාබහට ලක් වුණා. ජොන්ස්ටන් ප්‍රනාන්දු කතාවට මුල පිරුවා. සර් මොකක්ද මේ උකුසු කතාව? ඔව් මමත් දැක්ක දේශපාලනයට උකුස්සෙකුත් ඇවිත් අගමැති සිනාසී කිව්වා. ඒ කතාව හැටියට උකුස්ස දැහැගෙන යන්නේ වෙන කෙනෙක් අල්ලපු ගොදුරක්. අපි ගන්න දේවල් කාටවත් උදුරු ගන්න යන්න දෙන්න බෑ. මහින්ද යාපා කිව්වා. අපි මේ පාර ඒ වගේ කාටවත් අපේ ගොදුර දැහැගෙන යන්න දෙන්නේ නැහැ නේද අමරවීර කීමෙන් මහින්ද රාජපක්ෂ අමරවීර දෙස බැලුවා. ලොක්කගේ වචනෙන් වැඩියෙන්ම හානි වෙලා තියෙන අපිටයි සර් කීමෙන් අමරවීර වේදනාව පිට කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ඇමතිවරුන් කිහිප දෙනෙකු උකුසු කතාව ගැන හිටපු ජනපති මෛත්‍රී සමග කතා කළා. සර්ගේ කතාව අපිට ඩැමේජ්. මම ওই කතාව කිව්වේ පොළොන්නරුවේ රොෂාන්ට එරෙහිවයි. එයා පොළොන්නරුවේ බලය අතට අරන්. මම කොහොම හරි නැවත බලය අතට ගන්නවා කිව්වේ නැත්නම් මිනිස්සු එකතු වෙන්නේ නැහෙනි. මෛත්‍රීගේ පැහැදිලි කිරීමෙන් පසුව ඇමතිවරයෙක් යෝජනාවක් කළා. සර්ට බැරිද ජාතික ලැයිස්තුවෙන් ඉල්ලන්න? ඔයාලට පිස්සුද? මොකක්ද තියෙන විශ්වාසයේ ඡන්දෙන් පසුව පොහොට්ටුවෙන් මාව ජාතික ලැයිස්තුවෙන් පත් කරයි කියලා. මම ජාතික ලැයිස්තුව පත් කරපු විදියට උන් මටත් කරයි. මම ඡන්දෙ ඉල්ලලා එනවා. මෛත්‍රීපාල දැඩි සාවරයක සිට පක්ෂයේ ජේෂ්වීන්ට උත්තර දුන්නා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එළමන මහමැතිවරණයට පොහොට්ටුව ලකුණින් තරග කරන්න තීන්දුවක් ගත්තා. එයත් සමග ජාතික සංවිධායක බැසිල් අනුබද්ධ සංවිධානවල නියෝජිතයින් පසුගියදා කැඳෙව්වා. මේ බලන්න අපේ පක්ෂයේ ලකුණ වෙනස් කරලා කියලා මහාචාර්යවරයෙක් මට පින්තූරයක් එවලා තියෙනවා කියමින් බැසිල් පින්තූරයක් පෙන්නුවා. සුදු ආප්පයක් මත නෙළුම් පොහොට්ටුවක් සහිත ඡායාරූපයක් දැකපු හැමෝටම හිනා ගියා. සර් අර ආයෙත් උකුස්ස වගේ ගේම දෙන්න හදන්නේ සංවිධායකයන් මාතෘකාව ඇදලා ගත්තා. එක බිම්මූරෙක් තව බිම්මූරෙකුට අලහාරන්නේ නැහැ කියන න්‍යායයේ මම ඉන්නේ. බැසිල් මෛත්‍රීගේ කතාවට ඒ විදිහට උත්තර දුන්නා. තිරේ පිටිපස්සේ තවත් දේවල් අපි කියන්නම් ලබන සතියේ.